හෝමාගම පොසොන් කලාපයේ දෙවන දිනේ වන ඊයේ දිනේදී තොරණ විවෘත කිරීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. හෝමාගම ලංගම ඩිපෝ විසිනුයි මේ සංවිධාන කෙරුණේ. ජායල පොසොන් කලාපය ඒකල ප්‍රදේශයේදී ආරම්භ වූයේ අමාත්‍යවරුන් වන නලින් ප්‍රනාන්දු සහ ටිරාන් අලස් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. නලින් ප්‍රනාන්දු පදනම සංවිධාන කරන මෙම පොසොන් කලාපය තුළ කූඩු, භක්ති ගීත, දන්සැල්, ධාතු ප්‍රදර්ශන ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වෙනවා. මහනුවර ඓතිහාසික කතරගම දේවාලය විසින් මහනුවර නගරයට පැමිණෙන ජනතාව සඳහා බත්පාරසල් ලබා දීමේ දන්සලක් සංවිධාන කළා. බත්පාරසල් 9000ක් පමණ දවස පුරා බෙදා දීමට කටයුතු කෙරුණු අතර ඒ සංවිධාන කළේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවල මහතාගේ මෙහෙයවීමෙන්. ජයවඩනගම වැවපාර තරුණ කැල සංවිධාන කළ බද්දන්සල වැවපාරේදී පැවැත්වුණා. එය මෙවර සංවිධාන කෙරුණේ 28 වන වරටයි. දෙල්ගොඩ එක්සත් වෙළඳ සංගමයේ දෙවන වරට ඉදිරිපත් කරන අමාදාර පොසොන් කලාපය දෙල්ගොඩ නගරයේදී පැවැත්වෙනවා. පසුගිය 21 වනදා ආරම්භ වූයේ ලබන 25 වනදා දක්වා ක්‍රියාත්මකයි. මත්තෙගොඩ සුභාරති සංගීතාශ්‍රමයේ පොසොන් පොහේ වෙනුවෙන් සංවිධාන කළ සුභාරති බැතිගී සරණිය ඊයේ පැවැත්වුණා. සංගීතාශ්‍රමයේ සිසුදරු දැරියන් බැතිගී ඉදිරිපත් කළ අතර සංගීතාශ්‍රමයේ අධ්‍යක්ෂිකා වසුන්දරා වීරවර්ණකුල මහත්මියගේ උපදෙස් මතයි එම කටයුතු සිදු කෙරුණේ. හොරණ තක්ෂිලා මහාවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ මගින් වෛද්‍ය සායනයක් සංවිධාන කළා. පොසොන් පොහේ වෙනුවෙන් ආහාර පාන් ලබා දීමෙන් පසු වියලි ආහාර මල්ලක් ලබා දීමට දෙවෙහිදී කටයුතු කෙරුණා. අනුතරුව ධර්මදේශනයක්ද පැවැත්වුණා. සදහම් මිතුරු බෞද්ධ සංගමය හා ප්‍රදේශවාසීන් එක්ව සංවිධාන කළ නාට්‍ය සංදර්ශනයක් අනුරාගල විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා. 20 වනදා රාත්‍රියේ සිට පසුදා පහන්වනතුරු නාට්‍ය පැවැත්වුණු අතර කාව්‍ය ධර්ම දේශනයේ පැවැත්වීම පූජ්‍ය නුගවෙල රාහුල ස්වාමීන් වහන්සේ සිදු කළා. අඹතලාව ශ්‍රී පඤ්ඤාපදීප විද්‍යායතන පිරිවෙන හා ශ්‍රී රතනපාල දහම්පාසලේක සංවිධාන කළ පොසොන් බැතිගී සරණිය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. පූජ්‍ය නියංගම්දුර පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වෙනුයි ඒ සංවිධාන කෙරුණේ. මහනුවර අංකුඹර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන් ඉදිරිපත් කළ පොසොන් බැතිගී ප්‍රසංගයක් එම විද්‍යාලයේදී පැවැත්වුණේ විදුහල්පතිනි තේජා ජයතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. තෝලංගමුව තරුණ කැල 35 වන වරට සංවිධාන කළ බත්තැන්සල තෝලංගමුව මධ්‍ය විද්‍යාල ඉදිරිපිටදී පැවැත්වුණා. හෝකන්දර දකුණ එක්සත් ත්‍රිරෝදරත සංගමයේ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව පැවැත් වූ රණකැගුළු ජාතක කතා වස්තුව රැගත් පහන් කූඩුව මේ දිනවල හෝකන්දරදී ප්‍රදර්ශනය කෙරෙනවා. පාදුක්ක අරුක්වත්ත එක්සත් සුබසාධක සමිතිය පළමුවරට ඉදිරිපත් කරන පහන් කූඩුව මේ දිනවල ප්‍රදර්ශනය කෙරෙනවා. පරිවාර කූඩු 80කින් යුක්තමය අලංකාර කැටයම් සහිතව නිර්මාණය කර තිබෙනවා. මීට සමගාමීව භක්තිගීත ප්‍රසංගයක් හා කතුරුංචිල්ලා විශේෂාංගයක්ද සංවිධාන කර තිබුණා. පොසොන් පොහේ වෙනුවෙන් සංවිධාන කළ අයිස්ක්‍රීම් දන්සලක් අරකාවලදී පැවැත්වුණා. හලාවත මහවැව වෙළඳ සංගමයේ 17 වන වරටත් සංවිධාන කළ බද්දැන්සල මහවැව නගර මතයේදී මෙවරත් පැවැත්වුණා. ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙවර බද්දැන්සලට එක්ව සිටියා. අකුරැස්ස දීගල ලේනම අභිනවාරාමයේ සංවිධාන කළ පොසුන් බැතිගී සරණිය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. එම විහාරස්ථ ධර්ම විජය දහම්පාසලේ දරු දැරියන් මෙහිදී බැතිගී ඉදිරිපත් කළා. පාදුක්ක නගරයේ කේන්ද්‍ර කරගනිමින් පහන් කූඩු මිහිඳු පෙරහැර ආහාර මලු බෙදා දීම ඇතුළු පොසුන් වැඩසටහන් රැසක් පැවැත්වුණා. පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන් ඉදිරිපත් කළ මිහිඳු පෙරහැර පාදුක්ක නගරයේ වීථි සංචාරය කළා. වලල්ලාවිට මහවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ සහ සෞන්දර්ය අංශයේ එක්ව පැවැත් වූ ශාක්‍යාභී බැතිගී සරණිය වලල්ලාවිට විද්‍යාලයේදී පැවැත්වුණා. පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඒ සංවිධාන කෙරුණා. Oh, yeah.